කොටසේ තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. මෙන්න ගාන ගුණෝත්තර ශ්‍රේණි වලට අදාළවයි තියෙන්නේ. right පළමු පදයේ 2 හා හතරවන පදයේ 54 ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද පහේ එකතු වෙනවා. උදේ පළමු පදයේ ඒකියගේ 2යි හතරවන පදයේ 34 54යි වන ගුණෝත්තර ශ්‍රේණියක මුල් පද පහේ එකතු වෙනවා. S5 කීයද කියලා අපි අහනවා. වැඩි එකපාර දෙන්න යන්න එපා. මෙතනට යන්න බෑ. ඇයි? මෝ හොයන්න බැරි ප්‍රශ්නයක් තියෙනවනේ. මුල් පද පහේ එකතු හොයන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඇයි? අපි මේකේ පළවෙනි පදේ දන්නවා. R දන්නවද? ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය. ගුණෝත්තර ශ්‍රේණියේ පොදු අනුපාතය දන්නවද? කී ගුණෙන් කී ගුණයට වැඩි වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් ඒක දැනගන්න නැතුව අපිට බෑ මෙතනට යන්න. ඒතර R ගගේ හොයන්න තමා පුතේ. මෙන්න මෙහෙම උදව්වක් කරලා තියෙනවා. මේ ගුණෝත්තර ශ්‍රේණියේ හතරවෙනි පදේ 54යි කියලා දීලා තියෙනවානේ. මේ දිල දින අපිට ආදරයට නෙමෙයි මේ දිල දින්නේ වෙන දෙයකට මෙයාට උදව්වට නෙමෙයි මෙයාව දීලා තියෙන්නේ පුතේ ආර්ගයගේ බෑට පොදු අනුපාත බෑ ඔන්න බලන්න ඒක වෙන්නේ 4 ඉනි පදේ 54යි කියලා කියනවනේ right මම ලියනවා ඉස්සලාම tn සූත්‍ර tn සමානයි ar n ඍණ 1 අර්ථ දක්වන 4 ඉනි පදේ t 4 සමානයි a කියන්නේ පළමු පදේ 2යි වැඩි කිරීම r දන්නේ නැහැ n කියලා කියන්නේ 4 වෙනි පදයේ ඉඳ 4 ඍණ 1 කොහොම හරි මෙන්න මේ සෙට් එක සුළු කරාම උත්තරය එන්න ඕනේ 4 වෙනි පදයේ විදිහට 54 දැන් මේක සුළු කරමු දෙක වැඩි කිරීම r ගේ 4 වෙනි එකක් ගියාම තුනයි සමානයි 54 පොදේ වැඩි පැහැදිලි මේ දෙක අයින් කරන්න දෙපැත්තම දෙකෙන් බෙදනවා දෙකට දෙක කැපෙනවා දැන් එනවා r ගේ 3 වෙනි බලය සමානයි 54 දෙකෙන් බෙදලා කියන ලොයිට් පාදයට පාදේ සමාන වෙන්න ඕනි. එම නිසා පුතේ ආර්ගයගේ ඔන්න හොයා ගන්නවා කියලා. දැක්කද මං කිව්වනේ මුව දුන්නේ. මෙයා හොයන්න නෙමෙයි. මුව දුන්නේ ආර් හොයන්න. ඔන්න ආර් හොයාගත්ත. දැන් පුළුවන් පද පහක එකතු කරන්න. දැන් ලියනවා ගුණෝත්තර ශ්‍රේණියේ SL සූත්‍රයේ SL සමානයි ඒ වතාව ආර්ගේ n වෙනි බලය අඩු කිරීමේක බෙදීම ආර් අඩු කිරීම. පුතේ පද පහක එකතුවයි යාලා අහන්නේ S5 සමානයි a කියන්නේ පළමු පදයේ 2යි වතාව r ගුණ වෙන අනුපාතෙ පුතේ 3යි n කියලා කියන්නේ අපිට අවශ්‍ය කරන පද ගාන 5යි අඩු කිරීමේ එක බෙදීම r අඩු කිරීමේ r කියන එක ගන්නවා 3යි කියලා 3 අඩු කිරීමේ එක right ඔන්න බලන්න 2 වතාව 3 5 වෙනි බලය 3 වරක් 3 9යි 9 වරක් 3 27යි 27 වරක් 3 81යි 81 වරක් 3 240යි අඩු කිරීමේක බෙදීම හර අඩු කිරීමේක පොදේ 43 න් මෙවි 3 න් එකක් ගියා දැන් සිදු කරන්න 2 වතාවක් 243 න් එකක් අඩු කරාම 242යි ඒක බෙදනවා දෙකෙන් මේ දෙකට උඩ දෙක කැපෙනවා අනේ ඉතුරු වෙන්නේ 242 එහෙනම් මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ පද පහක එකතුව 242 පැහැදිලිද තේරුණාද ඔන්න විභාග මට්ටමේ ගන්න. මම හිතන්නේ මේ જાති ගන්න අපිට පාස්ට් පෙර කරද්දිත් හම්බුන. right. සරහන කර ගන්න පුතේ ඉක්මනින් ඒ ගන්න. මෙලලා ගන්න. තුන්වෙනි ප්‍රශ්නය.
තම ආයතනයේ දිනපතා මදුරුදන් වසන රමණි සඳුදා යම් මදුරුදන් සංඛ්‍යාවක් වසන්නෙම කරයි. අඟහරුවාදාට සඳුදා මැසූ ප්‍රමාණයෙන් දෙගුණයක ප්‍රමාණයක් දෙගුණයක් ඈ මසා නිම කරයි. බදාදාට අඟහරුවාදා මැසූ ප්‍රමාණයෙන් දෙගුණයක් මසා නිම කරයි. දිනපතා දෙගුණ වෙනවා. හරි අදට වඩා හෙට ඩබල් වෙනවා. අද හෙටට වඩා අනිද්ද ඩබල් වෙනවා. දෙගුණෙන් දෙගුණ යන. සඳුදා මැසූ මදුරුදන් ප්‍රමාණය තුනක් නම් සිකුරාදා මසන ලද මදුරුදන් ප්‍රමාණය කොහොමද? ඔන්න බලන්න ප්‍රායෝගික කරලා දුන්න ගුණෝත්තර ශ්‍රේණි ගන්න අපේ ඩියුට් එකේ තුමිනි ගන්න හැමදාම දිනපතා මදුරුදන් ප්‍රමාණය දෙගුණ කරනවා. ඒ කියන්නේ ගුණෝත්තර ශ්‍රේණි ගුණ විවි යන්නේ දෙගුණ වෙනවා කියන්නේ පොදු අනුපාතය දෙකයි. එන්න හැමෝටම සඳුදා මැසූ මදුරුදන් ප්‍රමාණය තුනයි කියලා කියනවා. සඳුදු තමයි මෙයා මදුරුදන් මහන්න පටන් ගන්නෙ. ඒතර සඳුදා මහපු මදුරු ප්‍රමාණය තුනයි කියලා කියන එකේ තේරුම පළවෙනියටම මහන්නේ මදුරුදන් තුනක් කියන එක. ඒ කියන්නේ මේ සංඛ්‍යා රටාවක් විදිහට සැලකුවොත් ඒකේ පළවෙනි පදේ තුනයි කියන එක තේරෙනවා හැමෝටම ඒකත්. අනෝ පදේ තුනයි. දැන් අපින් අහන්නේ මොකද්ද එතකොට? සිකුරාදා මසන ලද මදුරුදන් ප්‍රමාණය. ඒතර සිකුරාදා කියන්නේ කීවෙනි දවසද? අද සඳුදා අඟහරුවාද පදාද බ්‍රහස්පතින්දා සිකුරාදා. සිකුරාදා කිව්වම පහක් දවස් ගිහින්. දවස් පහක් ගිහිල්ලා එහෙනම් අපෙන් අහන්නේ පස්වෙනි පදය පැහැදිලි ඒකත් එහෙනම් ගැඹුරු. මේ ගුණෝත්තර ශ්‍රේණියේ පස්වෙනි පදයයි අහන්නේ. මුන් දෙන්න දන්නවනම් ඕන පදයක් ඔයා ගන්න. රයිට්. අපි ලියමු සමාන ගුණෝත්තර ශ්‍රේණියක TN සූත්‍රය. TN සමානයි AR එන්ට්‍රිනේක. අහන්නේ පස්වෙනි පදය T5. සමානයි. ඒ කියන්නේ පළමු පදයේ දෙකයි වතාවක් R කියන්නේ ගුණ වෙන අනුපාතය කියලා හිතනවාට ඒ කියලා කියන්නේ පළවෙනි පදයේ දෙකයි නෙමෙයි. පළමු පදේ තුනයි R කියලා කියන්නේ ගුණ වෙන අනුපාතය දෙගුණෙන් දෙගුණයට යන්නේ දෙකයි. එන්න අපිට අවශ්‍ය කරන පදයේ පස්වෙනි පදයේ ඒ කියන්නේ පහයි අඩු කිරීමේක. රයිට් පුතේ අපි මේක දැන් සුරු කරමු. එතකොට එනවා පස්වෙනි පදයේ සමානයි තුන ගුණ කිරීම දෙකේ පහෙන් එකක් ගියාම හතරයි. දැන් එනවා තුන ගුණ කිරීම දෙකේ හතරෙන් එකක්. දෙවරක් දෙක හතරයි. හතර වරක් දෙක අටයි. අට වරක් දෙක 16යි. දෙකේ හතරෙන් බලේ 16යි. උදේ 16 තුනෙන් වැඩි කරන්න උත්තරේ 48යි. එහෙනම් මෙන්න මේ ගුණෝත්තර ශ්‍රේණියේ පස්වෙනි පදයේ 48යි. තවත් විදිහකට කිව්වොත් මෙයා සිකුරාදා දවසේ මහාන මදුරුදැල් ප්‍රමාණය මදුරුදැල් 48යි. පළවෙනි දවසේ 3යි දෙවෙනි දවසේ ඊළඟට දෙගුණ නාම 6යි ඔහොම 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 මහන මදුරුදැල් සේරගේම එකතුව 765ක් වෙන්නේ දවස් කීයක් මෙව්වා එතකොට එකතුව 765ක් වෙන්න නම් දවස් කීයක් වහන්න ඕනද කියලා යා. ඔන්න බලන්න ටිකක් වෙනස් ගන්න. ඒක හදන විදිය මම මෙතනින් හදන්නම් බලන්න. ක්‍රම ලක්කාන්ත දෙක අපෙන් අහන්නේ එකතුව SN ගේ 765ක් වෙන්නේ දවස් කීයක් මැව්වාමද? ඉන් ගගේ කීයද? ඔකේ අනේ කීයද කියද? අපි කලිනුත් ගානක හදුවා නේද? සමාන්තර ශ්‍රේණි ගානේ SN සූත්‍රය පාවිච්චි කරලා ඉන් ගගේ හොයන විදිය. ගුණෝත්තර ශ්‍රේණි ගානේ එස්එන් සූත්‍රය පාවිච්චි කරලා ඉන්නකත් වෙයි. බලන් ඉන්න අත්දැකීමක් කරගන්න. මම ලියනවා එස්එන් සූත්‍රයේ එස්එන් සමානයි ඒ වතාවක් R ගේ n වැනි බලය අඩු කිරීමේක බෙදීම R එක. බලන්න හැමෝටම තේරෙන්න කියලා බලන්න. දැන් මේකේ පද ගණන එකතුව එස්එන් යගේ මුළු ගාන එකතුව 765ක්. මෙයා වෙනුවට දාන 765. මුදුරු මුළු මදුරුදල් ප්‍රමාණය එකතුව 765ක් කියලා කියනවා මුළු එකතුව. එහෙනම් මේ ටිකේ එකතුව 765. සමානයි ඒ පළමු පදේ අපි දන්නවා පළවෙනි දවසේ මදුරුදන් තුනක් පහක් නේද මෙතන තුනක් වරහන R ගුණ වෙන අනුපාතය ඒකත් දෙනවා දෙගුණෙන් දෙගුණයට යන්නේ කියලා R ගුණ දෙකයි n දන්නේ නැත n ගැතිය දන්නේ නැහනේ ඒවා එයාවන අපි අහන්නේ කීයද කියලා 765ක් ඔක්කොම මදුරුදන් මහන්නේ ඊපස් කීයකට පස්සේද කියලා මෙහන්නේ යගේ යහන අදේ යහන පද කීයක එකතුවද 765 වෙන්නේ කියලා එන්න තමයි යහන අඩු කිරීමේ එක වරහන ලැබුවා බෙදීම R අඩු කිරීමේක R කියන්නේ දෙකයි නේද දෙක අඩු කිරීමේක හරි සිදු කරමු දැන් එනවා බලන් ඉන්න 765 සමානයි 3 වතාවක්
देखे एन में निभाले या अडू केरी में एक का वारा हाँ हुआ तो देखे ने का कडू करना लीला बैठती हो ना ये देखे ने का कडू करा में एक का है मुंह एक एम बिदो के बैठती हो बैठते हैं एक एम बिदो के उत्तर ए विरासत नहीं है ना एक का लिया ने आने ने पढ़ बाला हाले इधर करने में तूने में तेरी नाइन करा नहीं था मैं मे पैत्ता बेदना तूने ये ना यहाँ पैत्ता बेदना तूने तूने तो तूने कैपले हैं हाथ सी है ना पहा तूने बिदो हम किया कहीं आता तो तूने वा देखा है देशीय पानास पाइनो मैं आ मेरे के एकतुगिरी आडूगिरी में क्या हाल बैठ रही है मैं एकतुगिरी में कहा समान है देखे हैं नहीं बात तेरे को तो देशीय पानास पाहाड़ देखा कि एकतु करा देशीय पानास साया है समान है देखे हैं नहीं बात उन्नो तंत्र में ना दे इंडिया के व्यायाम ले पे दे प्रश्न भी है निकाम निकाम पाद දර්ශක සමීකරණයක් විසඳන ඉදිරි ඉස්සරහ කොහොමද එන්ගගේ හොයාගන්න නම් මම මේ පැත්තේ ඉන්නේ දෙකේ බලයක් මූවත් කොහොම හරි දෙකේ බලයක් විදිහට ලියාගන්න 256 දෙකේ කී වෙන බලය දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හතරයි හතරක් දෙක අටයි හතරක් දෙක 16යි 16 දෙක 32යි 32 වරක් දෙක 88 හතරක් දෙක 32යි 100යි 256 ආ 256 කියලා කියන්නේ දෙකේ 8 වෙනි බලය දෙකේ 256 කියන්නේ කවුද දෙකේ 8 වෙනි බලය දෙක 8 පාරක් ගුණ කරාම තමයි 256 සමානයි දෙකේ n වෙනි බලය දැන් කලියුදු දෙ මං හිතන්නේ වලට පැහැදිලි පාදේට පාදේ සමානයි එහෙනම් ලොයි දර්ශකයට දර්ශකේ සමාන වෙනවා ඒ කියන්නේ පුතේ n ගියාගේ 8යි සමීකරණය 23 ඔන්න n ගියාගේ 8යි කියලා ආවා ඒ කියන්නේ මෙයාට මදුරු දැල් 765ක් මහන්න ය දවස් 8ක් දවස් 8ක් යන ඔක්කොම එකතු වුනේ සියලු මදුරු දැල් එකතු 765ක් වෙන්න නම් දවස් 8ක් මෙයා මේ විදිහට මදුරු දැල් මහන්න හරි ඊළඟට පුතේ මේ B කොටසේ තුන්වෙනි ප්‍රශ්නේම B කොටසේ ඒක අහලා දින සමාන්තර ශ්‍රේණි අර සාමාන්‍යයෙන් ඉන්න රටාවෙන් පිට සාමාන්‍ය සමාන්තර ශ්‍රේණි ගන්න උඩින් ඇවිල්ලා දින්නට කොටස ශ්‍රේණි ගන්නේ ඒක එහෙම වෙනස් කරනවා ප්‍රශ්නේ යන්නේ අපි ඔක්කොම විදිහට හිතලා ඉන්නේ අපි අර එක රාමුවකට කොටු වුණොත් පුතේ මොකද වෙන්නේ විභාගෙදීක වෙනස් කරොත් අපි අවුල් ගන්නවා ඒකෙ හින්දා මතක තියාගන්න අපි මේ ඉන්නේ අපි මේ හදාගෙන යන්න තාම කුරුදු වෙන සීමා ප්‍රමගින් අපෙන් අතපසු වෙන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් රොතේරන කොටස් තියෙන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ කිසි දෙයකට වරු වෙන්න එපා ඉලක්කේ තියාගන්න හැමතිස්සෙම ඒ සමාන මම එතනට යනවා 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 මයි ඉලක්කේ උතන නම් පුතේ ඔයාලව කාටවත් නවත්තන්න බෑ ඔයාගේ ඉලක්කේ අපහැදිලි නම් ඔයාට දන්නේ නැහැ මට මොන වේවි බර එහෙම බෑ පුතේ ඉලක්කේ තියාගන්න මම මේකට යනවා මයි කියලා මම වතගෙනනේ 10 වසරේ හිම ඔයාලා පුතා ඉන්නේදී මගේ පන් කියලා මම මේකේ මගේ අද්දකීම් කියලා දෙන්නේ නැහැ හරි මත් ඔයාලගේ මට ඔයාලට වට අන්තමත් වෙනකෙ හිටියේ එතන ඉඳලා මේ දක්වා එන්න නම් ටාගට් එකක් තියෙන්න ඕනේ ටාගට් එකක් තියන් වැඩ කරොත් පුතා ඔයාලව නවත්තන්න ඔයාලා කාටවත් ඒකින්ද මම එමෙතිස්සේ මේකයි කියන්නේ ඉලක්කයක් කරගන්න මගේ ඉලක්ක ඔයා තීරණය කරන්න ඔයා තී මම S එකක් ගන්නවා කියලා තීරණය කළාට S එකක් නෙමෙයි ඔයා C එකක් ගන්නවා කියලා හිතන් වැඩ කරොත් C එකක් නෙමෙයි ඔයා ෆේල් වෙනවා කියලා හිතන් වැඩ කරොත් ෆේල් වෙයි චේතනාව තමයි හැම දෙයකට මුල් වෙන්නේ කියලා. ඔයාලා චේතනාව තියාගන්න. මම කොහොම හරි ඒකක් ගන්නවා. ඒ දැඩි චේතනාව විතරද? ඒතර ඒහා ඒ චේතනාවත් එක්ක වටපිටාව දින වැඩටි කිබේ සිතේ. උනන්දු ඉබේ ඇති වෙයි. හැබැයි ඔයාලා ඉලක්කේ තියනවා සෙම් ඒකට. ඒක ඒක ටාගට් කරන් වැඩ කරනවා කියන පුතේ වටපිටාව දින පරිසරය ඔක්කොම එතනට හැදෙනවා කියන්නේ. මගේ ජීවිතේ වගේ නේ. ටාගට් එකක් තියාගත්තොත් මේක කරනවමයි කියන්නේ කොච්චර වැරදුනත් කොච්චර පෙරදුනත් එතනට යනකම් වැඩි අතරින්නේ හැමදේම අදටත් එහෙමයි අදට මම කරන 100ට 100ක් කරන හැමදේම හරියන්නේ නැහැ කරන දේ වැරදෙන්න පුළුවන් හැබැයි පුතේ මම ඒක අතාරින්නේ ආදර්ශ කරගන්න කරන දේ අතාරින්නේ නැහැ මම මේක ටාගට් කරගත්තා නම් මම මෙතනටයි යන්නේ එතනට යනකම් පරිම උත්සාහ උත්සාහ කරලා උත්සාහ කරලා උත්සාහ කරලා එතනට ගිහලා තමයි ඒ විදිහට ජීවිත කිනා මම ජීවිතේ දිනනවා කියලා හිතාගත්තා නะ දිනලා මිසක් නෝ ඒකක් ගන්නවා කියලා හිතාගත්තා නะ ඒකක් අරගෙන මිසක් නෙවෙයි හරි විශ්වවිද්‍යාලය යනවා කියලා හිතාගත්තා නෝ විශ්වවිද්‍යාලය ගිහිල්ලා මිසක් නෙවෙයි හරි ඉතින් ඒක ගිහින්ද පුතේ අපි
අපේ ඇඟ ඇතුළේ ඉන්න එකේ ඌ නැගිට ඕක ඌ තමයි හැම දෙයකටම මුල හරි ඌ හරි තැනකට ටාගට් කරලා තිබ්බොත් ඌ පිස්සෙක් වගේ එකට වැඩ කරනවා නේද බල හැමෝටම දැන් මෙතන ඉතුරු වෙලා ඉන්නේ උඩරිම ස්ප්‍රිට් එක හොඳ මේ උන් ටික මංගොනේ මගේ ගාව ඉතුරු වෙන්නේ යක්කු වගේ වැඩ කරන්න පුළුවන් උන් ටික මැටි මෝල් කුළු හරක් ඉතුරු වෙන්නේ නැමක් මගින් එලියට යන්නේ අම්බුතු જાතිය ඒක මම දන්නවා මොකද මේකෙන් එලියට ගිහලා උසස් පෙළ කරන්න යනකොට ගණිතාංශයේ විද්‍යාංශයෙන් ආක්ෂණික අංශයෙන් ආර්ට් කලාවේ නම් කතා කරන අඩුයි මට කියනවා සර් සර්ගේ ළමයි ටික මාර හැකියාවක් තියෙන ගණන් උන්ට පැය 6 7ක් පන්ති කරනවා කියන මහ ලොකු දෙයක් නෙමෙයි උන්ට මේ ගණන් හදනවා කියන මහ ලොකු දෙයක් ඒ වචන ටික හදි මට මාර හරහා ඒක මං කියන්නේ මේක යක්කු වගේ ළමයි ටික හදා යක්කු වගේ නෙමෙයි යක්ෂයෝ වගේ මමල බයින ගහ වරා ගන්න උත් ගන්න නෙමෙයි වැඩට පුළුවන් පුතේ අපිට ඒක ඒ දේ කරන්න පුළුවන් අපි කරලා පෙන්නමු හරි රයිට් ඊළඟ කොටස මෙන්න මෙහෙමයි තියෙන්නේ යකඩ වැටක යකඩ බඩ පොඩ වචන පැටලෙනවානේ යකඩ වැටක යකඩ බඩ මොකද ඒක හිමිසර කියව ගන්නකෝ සිටව ඇත්තේ පෙර බඩයට වඩා පසු බඩය 15 සෙන්ටිමීටර පොඩක් අකුරු ජබ්බස් වෙලා සෙන්ටිමීටර 15 උස වැඩි වෙන ආකාරයට තේරෙනවද කියන්නේ යකඩ වැටක යකඩ බඩ හිටවලා තියනවලු කලින් බඩේට වඩා පස්සේ බඩේ 15 සෙන්ටිමීටර උසින් වැඩි වෙයි. මෙයාට වඩා මෙයා උසයි, මෙයාට වඩා මෙයා උසයි. එහෙම උස වැඩි වෙන විදිහට 15 15 උස වැඩි වෙන විදිහට හිටවල තියෙනවා. හරි. මෙසේ සිටවලද බටවලින් 7 බටේ උස. පළවෙනි බටේ, දෙවෙනි බටේ, තුන්වෙනි බටේ, හතරවෙනි බටේ, හතරම කොම කියලා 7 බටේ උස. 7 යට තියෙනවලු බටයක්. හරිද? 7 බටේ උස අපිට කියනවා සෙන්ටිමීටර 240යි කියලා. 7 බටේ උස සෙන්ටිමීටර 240යි. එහෙනම් මුලින් සිටවා ඇති බටේ උස කියන එක. 7 බටේ 240යි නම් මුලින් හිටපු බටේ උස. ඔන්න ගන්න. රයිට් මෙන්න මෙහෙමයි හදන්නේ. දැන් අපිට දීලා තියෙනවා මේ සමාන්තර ශ්‍රේණිකාර. හොඳයි. පොදු අන්තරය අපිට දීලා තියෙනවා පුතේ 15යි. සෙන්ටිමීටර 15යි. සෙන්ටිමීටර ලිව්වත් එක රිස්ට් එක දැනට පොදු අන්තරය 15යි. ඊට පස්සේ අපිට දීලා තියෙනවා 7 පදයේ 7 බටේ උස කියලා දීලා තියෙන 7 පදයේ 240යි. අපෙන් අහන්නේ මේකේ පළවෙනි පදයේ කීයද කියලා. ඒක ගැයියා. ලියමු බයන තුටියෙන් සූත්‍රේ අර්ථ දක්වමු 7 පදෙ. තියෙන සමානයි ඒ දන එන්රින එක වතාවක් T සමාන්තර ශ්‍රේණියක තියෙන සූත්‍රේ. 7 පදයේ පුදී අපිට දීලා තියෙන T7 සමානයි. ඒ කියන්නේ පළමු පදයේ 15. ඌ හදුනා වැඩුවා. ඒ කියන්නේ පළමු පදයේ දන්නේ නේ. හොයන්න තියෙන එක හොඳේ. ඒ දන්නේ නේ. දන n කියලා කියන්නේ 7 පදයේ ඉඳ 7 ඍණ එක වතාවක් t කියන්නේ පද අතර වෙනස දීලා තියෙනවා 15. කොහොම හරි මේ ටික ඔක්කොම සුළු කරාම 7 පදයේ විදිහට අපිට ලැබෙන්න ඕන කියන විදිහට ඉස්සර. මේ ටික සුළු කරාම උත්තරේ 240ක් එන්න ඕනේ. අපි බලමු ඔය ටික සුළු කරාම 240ක් එන්න නම් ඒ වෙනුවට කීයක් දාන්න ඕනේ සුළු කර. දැන් ඔය ඒ ධන 7න් එකක් ගියාම 6යි. ඒක වැඩි වෙනවා 15 සමානයි 240යි. දැන් එනවා ඒ ධන 15 15යි 30යි 45යි 60යි 75යි 90යි. සමානයි 240යි. පුතේ මෙයා ධන 90 එහා පැත්තට දාන්න. දැන් ඒ ගියක් වෙනවා. बट संख्या दिख प्रमाण मीटर वेटे बट 20ක් තියනවලු ඔය විදිහට හිටවපු බට 20ක් තියනවලු එහෙනම් අපෙන් අහනවා සියලුම බටවල උසේ එකතුව කීයද කියලා මීටරවල රයිට් පුතේ අපි අරගමු ඔයාල දන්නවා එහෙනම් මේකේ කරන්න ඕන එකතුවක් ගන්න කියලා එකතුවක් ගන්න SN සූත්‍රයෙන් ගියමු සමාන්තර ශ්‍රේණි SN SN සමාන n විදියෙම දෙක වතාවක් 2යි ඒ ධන n ඍණ එක වතාවක් d දැන් වේලි 20ක් තියනවා කියන පද 20ක එක S20 සමානයි n කියන්නේ 20 බෙදීම දෙක වතාවක්
देखाई ए पालमु पादे समांतर शेनिये पालविन पादे कसिया पाना है व्यागता दान एम किया ने विस आडू केरी में कवा था आवा डी किया ने पद अतर वेनसे दीला दी बने पहालवा राइट सुलु करमु विस देखें बेदु हाम दहाया है एकसिया पाना हाँ देखें वैडी कर हाम तुम सी आए विस से निकाल गया हाम दहाना में आए एक का वैडी में दवा पहालवे එන්නේ නව 10 වතාවක් 300 දන 19 වරක් 15. එහෙම ගමුකෝ 15 ව 20ක් නම් 300යි නේ. 15 ව 20ක් 300යි. එකක් අඩු කරන්න එතකොට 285යි. 285යි. දැන් එනවා 10 වතාවක් 285යි 300යි 585යි. උදේ 585 10 වැඩි කරාම 5850. ඔන්න තියෙනවා මේ සංඛ්‍යා රටාවේ පදවිස්සක එකතුව හැබැයි සෙන්ටිමීටර වලින් 5850යි අපිට කියන්නේ මේකේ උත්තරේ මීටර වලින් හොයන්න කියලා සෙන්ටිමීටර මීටර කරනවා දන්නවා cm එක දන්න ඕනේ උදේ මේක cm බෙදුවා උත්තරේ මට එනවා 58.5යි එහෙනම් මේ යකඩ වැටේ කියන මුළු යකඩ බටවල දිග මීටර 58.5යි උත්තරේ මීටර 58.5යි කියලා මට ලැබෙනවා ඔන්නෝමයි අපේ ටියුට් එකේ තියෙන තුන්වෙනි ප්‍රශ්නේ ගුණෝත්තර ශ්‍රේණි ගාන සහ සමාන්තර ශ්‍රේණි ගාන කොට දෙයි. සටහන් කරගන්න ලස්සන ලියන්න. right හතරවෙනි ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙමයි. රූපේ දැක්වෙන්නේ කුඩා වර්ණ විදුලි බුබුල වලින් සමන්විත වන සමචතුරස්‍රාකාර රාමු සහිත සරසිනි. දරාලට කොබරව පෙන්නොත් මේක හැමෝගම ඇටි මේ තියෙන ඔය කියන සැරසිල්ල මේ තියෙන සැරසිල්ල මේ ඩොට් ඩොට් දාලා තියෙන පුතේ බල්බ හරිද ප්‍රශ්න අංක එකකින් අහනවා මේකේ සැරසිල්ලකේ පිළිවෙලින් 4 8 12 ආදී ලෙස රාමු වල විදුලි බල්බ සවිකර ඇත එතන මේකේ පිළිවෙල වලට පළවෙනි එකේ 4යි ඊළඟ එකේ 8යි ඒ විදිහට පිළිවෙල වලට විදුලි බල්බ තියෙනවා ඒක තමයි රටාව ඒක 4 8 12 එකතු ගන්න ගන්නනේ සෙන්ගින් කිය අපි හොම එස්එන් සූත්‍රයේ එස්එන් සමානයි එන් බෙදීම දෙක වතාවක් දෙකයි ඒ දන එන් රින එක වතාවක් d right පද 12ක එකතුව මේ වගේ රාමු 12ක් තියෙනවා පද දෙක s 12 සමාන n කියන්නේ පුතේ 12යි පද ගන්න 12 බෙදීම දෙක වතාවක් දෙකයි a පළමු පදේ 4යි දන n කියන්නේ 12 අඩු කිරීම එක වතාවක් d පද අතර වෙනස පුතේ 4න් 4ට වැඩි වෙන්නේ නැහැ. එමේක සුළු කරමු 12 දෙකින් බෙදුවාම 6යි. 4 වරක් 2 8යි ධන 12න් එකක් ගියාම 11යි ඒක වැඩි වෙනවා. එමේක සුළු කරමු 6 වතාවක් 8 එකතු කිරීම 11 සරක් 4 44යි නේ. දැන් අපිට 6 වතාවක් 44 යටයි 52යි. 52 6 වැඩි කරා. හයවරක් දෙක 12න් දෙක තමයි එකක් විතර හයවරක් පහ කියයි එක 31යි 312යි අපිට කියන්නේ 315 ඉක්මන බව පෙන්වන නොඉක්මන බව පෙන්වන වැඩි ගොඩ නේද පද 12 එකතු අපිට ආවේ 312යි ඉතින් පුතේ 312 කියන එක පොඩි 315ට එච්චර ආ වෙන මොකුත් දෙන්නේ ඔච්චර ඔගලේ පෙන්වන්නේ මේ ඊළඟ ඒකෙම රෝම ඉලක්කාංක 2 මෙම සැරසිල්ලේ බල්බ 4 8 16 ලෙස පිළිවෙලින් සැරසු වෙනවා ඒ කියන්නේ මෙහෙම නෙමෙයි නු මේකේ බල්බ මෙන්න මෙහෙම තිබ්බා 4 8 16 ඔන්න ඒ රටාවට බල්බ ටික තිබ්බනම් ආකාරයට වෙනස් වෙනස් ආකාරයට සවිකිරීමට අවශ්‍යව ඇත මේකේ බල්බ ටික මේ විදිහට නෙමෙයි මේ විදිහට සවි කරන්න අවශ්‍යව තියෙනවා හරිද එසේ සමචතුරස්‍රාකාර රාමු 8ක් සවිකිරීමට තව බල්බ 708ක් අවශ්‍ය වෙන බව පෙන්වනවා ආන්න වැඩි තේරෙනවද මේ කියනදේ දැන් දැන්ට මේකේ බල්බ හයි කරලා තියෙන්නේ මෙහෙමනේ 4 8 12 රටාවක් එයාට හිතනවා නෑ එහෙම හරියන්නේ නෑ මට මෙහෙම බල්බ හයි කරගන්න මේ රටාව ඒ රටාවට බල්බ රාමු 8ක් හදන්න
දොළහකුත් නෙමෙයි අටක් හදන්න තවත් බල්බ 708ක් ඕනේ කියලා පෙන්වන්න. කියන්නේ මේ තියෙන බල්බ වලට අමතරව තව බල්බ 708ක් ඕනේ කියලා. දැන්ට මෙයාලා ගාව බල්බ තියෙන 312යි. ඊට අමතරව තවත් 708ක් ඕනේ කියලා පෙන්වන්න මේ රටාවට අනුව ග්‍රාමු 8ක් හදන්න. පෙළි 8ක් හදන්න ඕන බල්බ. ඒතර මේ රටාවේ වෙනස මොකක්ද? පැහැදිලි වෙනසක් තියෙනවා. මේක 4න් 4ට ගිහිල්ලා තියෙන්නේ සමාන්තර ශ්‍රේණිය. මේක 4න් 4ට ගිහිල්ලා නෙමෙයි තියෙන්නේ. 4 වරක් 2 8යි. 8 වරක් 2 16යි. දෙගුණෙන් දෙගුණයට ගුණ වෙවි කියලා තියෙනවා. ඒතර මූ මොන ශ්‍රේණියක්ද? ගුණෝත්තර ශ්‍රේණිය. පැහැදිලිද? එහෙනම් මේ තියෙන රටාව අනුව ගුණෝත්තර ශ්‍රේණියක් අපිට දැන් හදන්න තියෙන්නේ. මේ බල්බ රටාවේ පේලි 8ක් හදන්න අවශ්‍ය මුළු බල්බ ගාන හොයා ගන්න. පැහැදිලිද? අපිට ඕනේ ඒකනේ දැන්. ගාණේ කියන්නේ එහෙම නේ බලන්න මෙම සැරසිල්ලේ බල්බ 4 8 16 ලෙස පිළිවෙලින් ඌ වෙනස් ආකාරයට සමකිරීමට අවශ්‍ය වෙත. එසේ සමජාත දුරස්ත්‍ර ආකාර රාමු 8ක් සමකිරීමට තව බල්බ 708ක් අවශ්‍ය බව පෙන්වනවා. මේ විදිහට රාමු 8ක් හදන්න තව 708ක් බල්බ ඕනේ කියලා පෙන්වනවා. ඔන්න බලන්න වැඩි පුති ගුණෝත්තර ශ්‍රේණි වල මම එස්සේ සමානයි. ඒ වතාව R ගෙන් වෙනි බලය අඩු කිරීම එක මෙහිම R මේ පද 8ක එකතු S8 සමාන. ඒ පළමු පදය 4 වතාවක් R ගුණ වෙන අනුපාතය දෙගුණෙන් දෙක කියන්නේ 2. N කියලා කියන්නේ පද 8ක එකතු 8 අඩු කිරීම එක. දෙදීම R ඉන්නේ කියන්නේ R කියන්නේ දෙගුණෙන් දෙගුණට යන්නේ 2යි අඩු කිරීම. සුළු කරමු පද 8ක එකතුව සමානයි. 4 වතාවක් 2 8 වෙනි බලය බලමු. 2 වරක් 2 4 4 වරක් 2 8 8 වරක් 2 16 16 වරක් 32. इस दिवर देखा है ना तरह है ना तरह वो देख किसी विषय टेक किसी रोज देखा देसी अपनास है ये ना देखे आप करेंगे बाले देसी अपनास आया एक ने का कालू कराना वेदा ना देखा आलू किरी में के देंगे ना हाथरा वातावा देसी अपनास है ने का दिया देसी अपनास पार वो एक ने बेदो की ना वेदा पे ने एक ने मामे के දෙකයි 10යි 1020ක් කොහොමද ඔන්න වැඩි. ඒ කියන්නේ මේ විදිහට රටාව මේ රටාවට අනුව ඔය වගේ සෙට් 8ක් හදන්න ඔය වගේ රාමු 8ක් හදන්න බල්බ 1020ක් බල්බ 1020ක්. නමුත් මෙයාලා ගාව දැන්ට තියෙන්නේ 312යි. ඒ මේ රාමුවේ මේ ආකාරයට සෙට් 12යිනි යාලා ගාව තියනවා කිව්වේ. ඒ සෙට් 12 තියෙන මුළු බල්බ කර අපි කලින් හොයාගත්ත 312යි. මුං ගාව තියෙන්නේ 312යි. මේ කියන විදිහට වැඩේට යනවා 320 1020ක්. ඒතර තව කොච්චර බල්බ ඕනේද? තව අවශ්‍ය බල්බ ගණන කොහොමද මම හොයන්නේ? 1020 න් උදේ මම අඩු කරනවා මෙයාලා ගාව තියෙන බල්බ ගන්න 312. ඒ අඩු කරමු. 10 නම් 8යි. දැන් මෙතන එක තියෙන එකෙන් වින් එකක් බිඳුවයි 10 න් 3ක් 7යි. අනේ වැඩි ගොඩනේ තව බල්බ කීයක් ඕනද කියලා ගන්න එනවනේ බල්බ 708ක් හරියට මේ පැහැදිලිද මේ රටාව අනුව පේලි 8ක් හදන්න අවශ්‍ය මුළු බල්බ ගන්න අපි හොයාගත්ත ඉස්සෙන් සූත්‍රයෙන් මුළු බල්බ ඔක්කොම 1020ක් ඕනේ කියනවා එයාලා ගාව දැනට බල්බ 312යි තියෙන්නේ 1020ක් වෙන්න නම් තව කොච්චර බල්බ ඕනද කියලා බලන්න 1020 කියන බල්බ 312 අඩු කරනවා මට උත්තරය එනවා 708යි පැහැදිලි නේද අපේ ඩියුට් එකේ හතර විනියට තියෙන සමාන්තර සහ ගුණෝත්තර ශ්‍රේණි ගාන පුතේ ඔය විදිහටයි සදහන් ලියා ගන්න ගන්න හරි පුතේ එතකොට පුතේ එතනින් මම අදට එහෙම වුණොත් සපන්ති අවසන් කරන්න පස්සේනි ගානේ දෙල ඉතුරු කරපු ටික අපිට ඊළඟ දවස් හෙට දවස් තියෙනවානේ හෙට දවස්සේ සාකච්ඡා කරලා ඉවර කරන්න කොහොම හරි හෙට දවසින් මේ ගුණෝත්තර ශ්‍රේණි මම අවසන් කරනවා එතනින් හෙටින් ඉවරයි මොකද සිකුරාද දවසේ ඉඳලා අපි ලංසන්න තියෙනවා දවසට ඉඳලා තව අලුත් පාඩම් ඔක්කොම අරගෙන යන්න තියෙනවා ඉතින් ඒකින්ද පුතේ අද මෙතනින් අවසන් කරනවා මම කිව්වා ටිකක් සංකීර්ණ ගැටලු ටිකක් යන්නේ මොකද ඔයාලා ඒක අත්දැකීමෙන් දන්නවා පාස් පේපර් ගණන් හදපු දරුවෝ විදිහට පාස් පේපර් ගණන් මෙච්චර අමාරු ඒවා තිබෙන්නේ නැහැ. නමුත් අපේ ඔළුව එතනට ගෙනියන්න ඕන නිසා මම ටිකක් සංකීර්ණ ගණන් පන්ති අතරේ සාකච්ඡා කරනවා. කොහොම හරි ඒවා තේරුම් අරගෙන මොලේ එතනට ගේන්න. එච්චර. එහෙනම් අද රැදිපිටි අපි හෙට දවසේ නැවතත් ගණන් පන්ති අතරේ එක මොන ගැහමු. වැඩ ටික හරියට කරලා මම අර කිව්වා වගේ ඉලක්කේ තියාගෙන මොන බාධක ආවද එතනට ගිහිල්ලා මිසක් නැහැ. හැමෝටම අයිබෝවන්.
आई बोन सर। आई बोन सर। आई बोन सर।